kiri kiani lo kini hondo menati ahara kiri ini kiri bone kini api labina palai pak mana dikila mangga de penyung kala deno kiri kiani lo kiti ini hondo menati ahara gudak kah itu na kiri kiani hondo ahara kapi hamu kiri bone na api yang ini sakti matu enna itu tapi ate bar dene enna kalsium laba gan na yokum boru kira bodenik dani na satunya ahara tamai ada Amerika ini sugudak mbai tetegani Ongi ahar wani sida hatta yawak ma satwa ahar wada kiri ahar mas ahar gila wadi praganwa meni sama ada wadak maya marini hadwa troga wani stroke suning diabetes hadila ewa gema mata wadi yumin ati wana ani gutle droga wani mesia lata ma wadak durata sida anu pak ma hitu ila tini wani satwa ahar itu kota api danwa satu ngi ahar api danwa bisijim kiri ahar masar ganda kota api ge lei nari kawala itu damage jika kemenetang hani akati yano api auto pahala kwenda kota api yang geti na mewagi endothelial cells tennis courts hayak kari atak kari pirana thara makata ma ika cari manusia sariya kula tena yuna tapi satu ahar gata ma meyati yana hani nisa me blood cells nati yala yano antimat api lega mana adu lagi le itu pasi blood pressure hadila high blood pressure itu pasi heart disease evagi strokes evagi prasne goda khati uno awdu panak wenna kota taman di tiru enne kiri ahara ganna ekkenata kai kot eka amarak naththan dekak pamana wahaganna puluwan kuda pramanaya pamana me wage endothelial cells nathuwa apita honda circulation ekak laba gannata ba evagi api dannama doctor SL stands karu parishane pennu kara ඉතාම ඇඩ්වාන්ස් ඒ කියන්නේ අසාධ්‍ය හાર્ට් ඩිසීස් තියන අයට සත්තුන්ගේ කැම නවත්තලා ශාකාහාර පමණක් භාවිතා කරගෙන අපිට පුළුවන් ඒ වගේ අයට මැරෙන එක වළක්වන්න. ගොඩක් දෙනෙක්ගේ බ්ලොක් වෙච්ච ආටරිස් පහ මේ විදිහට ඕපන් වෙලා යනවා. ඒ වගේ හොඳ ආහාරයක් ගන්න ඕන. මොකද ඒ ආහාරය තමයි අපි මිනිස්යන්ට හොඳ ආහාරය. අපි ඇවිල්ලා මාන්ද්‍ර වගේ සත්තු జాතිය අපි කොටි වල සිංහය වගේ මාංශ භක්ෂක නෙවෙයි. ඉතින් අපිට අවශ්‍ය නැති හොඳ නැති ආහාර ගන්නකොට අපිට ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම මේ හැදිච්ච ලෙඩ රෝග හොඳ වෙනවා අපි හරි ආහාරයට ආයෙත් යන්න පුළුවන් නම්. ඒ වගේම අපි දන්නවා කීනියා කින රටේ මිනිස්සු වැඩි යස කිරි ආහාර ගන්නෙ නැහැ. ඔවුන්ට බ්‍රෙස්ට් කැන්සර් නැත්නම් පිරු පිළිකාව හැදෙන chance එක 82 වාරයකින් අඩුයි ඇමරිකාවේ කාන්තාවකට වඩා. ඒ වගේම ප්‍රොස්ටේට් කැන්සර් එක දැන් ලංකාවේත් වැඩි දක්න ලැබෙනවා ලෝකෙ පුරාම වැඩි වෙගෙන යනවා මොකද කිරි ආහාර නිසා. ජපානි ගොඩක් මිනිස්සු කිරි ආහාර ගත්තේ නැහැ ඉස්සර. දැන් ටික ටික ගන්න පටන් අරගෙන තිනා ඒුණාට ඉස්සර ගත්තේ නැහැ ඒගොල්ලෝ. එතකොට ඇමරිකාවේ 38000ක් මැරලා තිබුණ ප්‍රොස්ටේට් පිළිකා හින්දා 1978. ඒ අවුරුද්දෙම ජපානි මැරිලි 18 දෙනෙක් පමණයි. ජපානි ජනගහණය ඇමරිකාවේ වගේ භාගයක් විතරයි. ඉතින් ඇමරිකාවේ 30000ක් මැරෙනකොට අපි බලාපොරොත්තු වෙන ජපානයේ 19000ක්වත් මැරෙනේ කියලා. ඒ උනාට මැරෙලා තියෙන්නේ 18ක් පමණයි. මොකද ඒගොල්ලෝ කේ ආහාර ගන්න ඒ නිසා. ඒ වගේම ස්ටඩීස් වලින් පෙන්නුම් කරලා තියෙනවා කිරි ප්‍රෝටීන් වලින් තමයි කැන්සර් growth එක වැඩි වෙන්නේ කියලා. මේ වගේ පරීක්ෂණ රටවල් කීපයක කරලා ඒ කීප වාරයක් ඔප්පු කරලා තිනවා කිරි වල තියෙන ප්‍රෝටීන් වලින් තමයි පිළිකාර වගේ හැදෙන්නේ කියලා. අද අපි දොස්තර මහතුරුන්ට පෝෂණය ගැන කිසිම අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මම ලංකාවගෙන ගත්තේ වෛද්‍ය විද්‍යාලේ කොළඹ වෛද්‍ය විද්‍යාලේ අපිට පෝෂණය ගැන එක ලෙක්චර් එකයි තිබුණේ. ඒකටත් ආවේ ඒ මෙඩිකල් ස්ටුඩන්ට්ලගෙන් තුනෙන් එක් දෙනෙක් පමණයි. ඒ වගේම අද ඇමරිකාවේ මෙඩිකල් ස්කූල්ස් වල 30%ක ඒ කියන්නේ 30%කට අඩු ප්‍රමාණයක් 125කින් 30%කට පමණයි පෝෂණය ගැන කෝස් එකක් තිබුණේ. සාමාන්‍ය ડોක්ටර් ගැන කියන යනකොට පැය තුනක් පමණයි පෝෂණය ගැන ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්නෙත් වැරේ දේවල්. ඉතින් ගොඩක් අය කියන ප්‍රෝටීන් අපිට ප්‍රෝටීන් හම්බෙන්නේ කොහොමද කිරි ගන්න නැත්නම් මස් ගන්න නැත්නම්. මේක ඉතාම විශාල වශයෙන් පැතිර වෙලා ගිය මිත්‍යා මතයක්. තව දුරටත් පැතිර වෙනවා කිරි හර්මාන්තෙන් මස් කර්මාන්තෙන් දෙන මාධ්‍ය ප්‍රචාර නිසා. අපිට අවශ්‍ය කරන සෑම ප්‍රෝටීනයක්ම අපිට ලබා ගන්න පුළුවන් ශාකාහාර වලින්. එතන අස්සෙට අලියට කොහොමද ප්‍රෝටීන් ලැබෙන්නේ? ඔවුන් අනිසත්ින් කිරි බොන්නේ අනිසත්ින් මස් ගන්නෙ. අපිට වඩා ඉතාම හොඳ මසල්ස් මාංශ පේශි උඟක් තියෙනවා. මෙතන පෙන්වන්න කියලා තියෙන්නේ
මස් කිරියාහාර ගන්න ඇති අවුරුදු 39ක මිස්ටර් යුනිවර්ස් ටයිටලෙ දිනාගත්ත පර් බිල් පර් කියන තැනත්තා. ඔහුට තියෙන මසල්ස් ලංකාවේ කාටවත් නැහැ කියලා මම හොඳටම දන්නවා. ඉතින් මස් ආහාර කිරියාහාර ගන්න ඕනේ. ඒ වගේ මසල්ස් මාංශපේශී හදාගන්න ශක්තිමත් වෙන්න. එතකොට අපි කොලෙස්ටරෝල් ගැන කතා කරනවා. කොලෙස්ටරෝල් කියන්නේ සත්ව ආහාර වලින් පමණක් ලැබෙන දෙයක්. ගොඩක් අය දන්නවා පොල් කිරි වලින් කොලෙස්ටරෝල් හැදෙනවා කියලා. මේක ආමූලික බරුවක්. පොල් කිරි වලින් කඩාවත් අපිට කොලෙස්ටරෝල් ලැබෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් කොලෙස්ටරෝල් අපේ ලිවෙකින් වැඩිපුර හැදෙන ලෙඩ රෝග කීපයකුත් තියෙනවා. හැබැයි වැඩිපුරම 95%කටම කොලෙස්ටරෝල් වැඩි වෙන සත්ව ආහාර ගන්න නිසා පමණයි. සමහර චීන ප්‍රාන්තවල මිනිස්සු සත්ව ආහාර ගන්න, කිරි ආහාර ගන්න, ඔවුන්ගේ කොලෙස්ටරෝල් ලෙවල් එක 90යි. අපි එක්කෙනෙක් බලමු සමන 180 200ක් වගේ අපිට තියෙන්නේ. මොකද අපි කිරි ආහාර මස් කන හින්දා. එතකොට පිළිකා පියුර වලින් අද ගොඩක් දෙනා ගොඩක් කාන්තාව මිය ඇදෙනවා පියුරු පිළිකා නිසා. ඇමරිකාවේ කාන්තාවන්ගෙන් 3 දෙනෙක්ට පියුරු පිළිකා සෑදෙන කියලා අපි දන්නවා. ඒ වුණත් ලංකාවේ පියුරු පිළිකා සෑදෙන ඉතාම අඩු ප්‍රමාණයෙන් ඉස්සර කාලේ. දැන් කිරි ආහාර ගන්නවා, කිරි පිරි ගන්නවා, අයිස්ක්‍රීම් කනවා, චීස් කනවා. මේ නිසා අපේ කිරි වලින් කිරි නිසාම පියුරු පිළිකා ඉතා විශාල වශයෙන් වැඩිලා තිනවා. ඉතින් මේ වගේ පිළිකා හැදෙන්න දුක් විඳලා ගොඩක් අය මැරලා යනවා. මේට ඉතා විශාල වශයෙන් හේතුව මේකයි. කිරි බොනකොට කිරි වලින් අපේ එස්ට්‍රජන් ප්‍රමාණය වැඩි වෙනවා. කිරි බොන ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 11-12ක් වෙනකොට වැඩි විටපත් වෙනවා. කිරි ආහාර මස් කන්න නැති එක්කෙනට සාමාන්‍යයෙන් අවුරුදු 18-19ක් වෙලා තමයි වැඩි විටපත් වෙලා පීරියස් හැදෙන්නේ. ඉතින් ඒ වගේම අවුරුදු 50-60ක් වෙනකම් පීරියස් හැදීගෙන යන කිරි ආහාර ගන්න එක්කෙනෙක් කිරි ආහාර ගන්න නැත්නම් අවුරුදු 45 වෙනකොට පීරියස් හැදෙන්න ඉවරයි. මේ එස්ට්‍රජන් වලට ලක් වෙන පියුර වල පිළිකා හැදෙන ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා දියවැඩියා හැදෙන්න විශාලම හේතුව තමයි කිරි ආහාර සහ මස් ආහාර. අවුරුදු 10 කරු පරීක්ෂණ පෙන්නුම් කරා දියවැඩියා මැරෙන ප්‍රමාණය වැඩිම වෙලා තිබුණේ වැඩිපුරම කිරි ආහාර ගන්න රටවල කියලා. ඒ වගේම කිරි ආහාර වැඩියෙන් ගන්නකොට ඒ වගේ මවකට ලැබෙන දරුවන්ට දියවැඩියාව ටයිප් 1 ඩයබටිස් ඒ කියන්නේ භයානකම දියවැඩියාව ඉන්සියුලින් අවශ්‍ය කරන දියවැඩියාව 6 ගුණයකින් එමනේ 36 ගුණයකින් වැඩි වෙනවා. අද ලෝකේ කිරි ආහාර නිසාම දියවැඩියාව 3%කින් හැම අලුත්ක් තුරාම වැඩි වෙගෙන යනවා. ඉතින් මේක අපි දන්නවා ජාන මේ හේතුවක් නිසා නෙවෙයි මෙම් සිද්ධ වෙන ජාන වලින් ඇති වෙන ලෙඩක් අවුරුදු 500ක් හරි 1000ක් හරි යන වෙන වැඩි වෙන. එක අවුරුද්දක්වල 103කින් කාදාක ජාන මේ හේතුවක් නිසා ලෙඩක් වැඩි වෙනට බෑ. ඉතින් අපි හොඳටම දන්නවා කිරි ආහාර වලින් තමයි දියවැඩියාව හැදෙන්නේ වැඩිවන්නේ. ඒ වගේම මක් එලකිරි දෙන දරුවන්ට දියවැඩියාව 6 ගුණයකට වැඩි ප්‍රමාණයකින් ලැබෙනවා. දියවැඩියා කියන්නේ තම බයනක ලෙඩ රෝග තත්ත්වයක්. දියවැඩියාව හැදිච්ච කෙනෙක් ඉතාලි කෙනෙක් මැරෙනවා. මොකද හදවත් රෝග හැදෙනවා, ඉන්ෆෙක්ෂන්ස් හැදෙන්න පුළුවන්, පිළිකා හැදිලා ඒවල ඉක්මනට මැරෙනවා. ඉතින් අද ඇමරිකාවේ පොඩි ළමයින්ගේ වෛද්‍යවරුන්ගේ සංගමයක් නිර්දේශ කළ තියෙනවා අවුරුදු 2කට අඩු ළමයට කිරි දෙන්නට එපා කියලා, එළකිරි දෙන්නට එපා කියලා. අපි ගොඩක් අහලා තියෙනවා කිරි බොම ඇට හැදෙනවා, කැල්සියම් හැමෙනවා, අපේ ඇට හයි වෙනවා. සමහර මේ වෙළඳ ප්‍රචාර අපිට දක් ලැබෙනවා හැමතැනම මේ කිරි බොයිලා ඇට හයි කරගන්න කැල්සියම් ලබා ගන්න. ඒ වුණාට මේක අමූලික බරුවක්. කිරි ආහාර ගන්න ඇයි තමයි ඇට කැඩිලා ඇට දියවලා යන්නේ. මොකද කිරි ගන්න කෙනෙක්ගේ ඒ කිරි වලින් ගන්න කැල්සියම් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ඇඟෙන් අයින් වෙලා යනවා. මොකද කිරි වලින් අපේ ඇඟ ඇසිඩික් වෙලා ඒ ඇසිඩ් බෆර් කරන්න අපි බෝන්ස් වලින් අපි කැල්සියම් අයින් කරන්න වෙනවා. මේ නිසා තමයි කිරි ආහාර වැඩියෙන්ම ගන්න රටවල ඔස්ටියෝපොරොසිස් එහෙම නැත්නම් ඇට දියවීම වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ. කිරි වගේම යෝගට්, චීස් ඒවා ගන්නත් හොඳ නැහැ. ඉතින් මේ නිසා ඊළඟට මම පෙන්වන්න කරනවා කොහොමද මේ කිරි අපි ලබා ගන්නෙ. ගොඩක් අය කිරි බොන්න කැමති නැහැ. කිරි අපිට ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒගොල්ලෝ සතුරු නැහැ. ඉතින් ඔබ වැඩි හිටියෙක් නම් මේ වගේ දේවල් දැනගන්න එක හොඳයි කියලා මම හිතනවා. මේ නිසා මම ඊළඟට පෙන්වන්න කරන දේ කුඩා ළමයෙක් නම් පෙන්වන්න එපා. මොකද ගොඩක් ඩිස්ටර්බින් දේවල් එතන දක්න ලැබෙනවා. කිරි ගන්නකොට ඒ සතුන්ට ගොඩක් දුක් දීලා තමයි කිරි හදන්නේ. ඒ වුණත් අපි මේවා දැනගන්න අවශ්‍යයි. විශේෂයෙන් බෞද්ධ රටක් වන අපේ රටෙත් මේ කිරි කර්මාන්ත විශාල වශයෙන් කෙරෙගෙන යනවා. ඉතින් මම මෙහි පෙන්වන්න කරන්නේ නිව්යෝක් නගරයේ ඇමරිකාවේ
ඉතාම දිනු රට කොහොමද මේ සත්තු කිරි අපිට ලබා දෙන දුක් විඳින්නේ කියලා. අපි ඩොක්ටර් නිමාගමගේ මේ පින්තූර වලින් පෙන්වන නිව්යෝක් වල කොහොමද හරක් ඒ කර්මාන්තය කරන්නේ කියලා. කුඩා වහු පැටුවෙක්ගේ අඟ කඩලා දාන එකයි මෙතනින් පෙන්වන්න කරන්නේ. රත් කරපු යකඩ අඬුවකින් තමයි කිසිම නිර්වින්දනයක් රහිතව ඒ හරක් පැටවුන්ගේ අඟවල් කඩලා දාන්නේ. එතකොට ඒ හරක විඳින දුක මේ පින්තූරෙන් අපිට හොඳට පෙන්වන්න කරනවා. ඉතින් මේ වගේ දුක් විඳපු සත්තු තමයි අපි පස්සේ කීරි කර්මාන්තයට යොදවන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්න කරනවා ඔවුන්ගේ වල්ගිය කඩලා දාන හැටි. ඒ වල්ගිය කඩලා දාන්නේ කිසිම නිර්වින්දනයක් රහිතව අඬුවකින් කරකවලා තමයි වල්ගිය කඩලා දාන්නේ. එතකොට කොතරම් දුකක් කොයිතරම් දුකක් මේ සතර විඳිනවද කියලා අපිට හිතා ගන්නට පුළුවන් වෙනවා. මෙතන නැවතත් පෙන්වන්න කරන්නේ මේ විදිහට කරකවලා අඬුවකින් නිර්වින්දනයක් රහිතව සතා කෑඟ සද්දේ වල්ගිය කඩලා දාන හැටි. මේ තුවාලවෙච්ච සතුන් ගොඩක් පෙන්නුම් කළත් ඒ වගේම ඔවුන්ගේ හන්දිපත් කැඩලා ඒ වගේම තුවාල ඔක්කොම වැහිලා තියෙනවා. මේ වගේම ගර්භාෂයේ ඉදිරියට ආපු එළදෙන මිටින් පෙන්නුම් කළා කියලා මේ එළදෙන සති දෙකක්ම දුක් විඳලා තමයි පස්සේ මැරුණේ. මූට වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ නැත්නේ මේ වගේ කර්මාන්ත ශාලාවල්තල සමහරලාට බිම වැටලා ඉන්න සත්තු ඇවිද ගන්න බැරුව. එතකොට මේ වගේ ආසාදනකින් හැරව එන හැටි මෙතන පෙන්නුම් කරනවා. මෙහෙම ඉතාම අසාධි තත්වයේ තුවාල ගොඩක් අපිට දකින්න ලැබෙන මේ කර්මාන්ත ඇතුළත. ඒ වගේම සමහර සත්තුන්ගේ මෙතන පෙන්වන්න කරන හැරවෙන තුවාල සමහර සත්තු දුක් විඳලා වැටිලා ඉනවා. එහෙම වැටිච්ච සත්තු ගොඩක් වෙලාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න නැතුව එහෙමම දාලා තිනවා. සමහරට සති ගාණක් එහෙම දාලා තින්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මේ කර්මාන්ත ශාලාවේ දකින්න ලැබෙන්නේ. මේ වැටිච්ච සතා නැගින්න කොයිතරම් ටැක් කරනවද කියලා අපිට පුළුවන් අර පිළිල් ගොඩේ තියෙන ඒ මාක්ස් වලින් පෙන්වන්න කරනවා. සමහරලාට කිරි දෙන්න යන එළදෙනක් ටේට් වුණාම ඒ ටේට් වීම නිසාම මේ විදිහට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැටනම් එතන වැඩ කරන්න ඇවිල්ලා පයින් ගහලා ඒ වගේ ඇස් වලට ගහලා ඔළුවට ගහලා තමයි ඒ සතා නැගිටලා ආයෙත් අල්ලකුණ යවන්නේ කිරි ගන්න ප්‍රදේශයට. ඊළඟට බලමු එළදෙන කොච්චර පැටියට ආදරේද කියලා. ගොඩක් අපි මිනිස්සු වගේම අම්මා කෙනෙක් දරුවට ආදරේ වගේම ඒ එළදෙන දරුවන්ට ගොඩක් ආදරේ. උනාට ඒ පැටව හම්බුනෙන් පස්සේ ඒ වෙලාවම ඇදගෙන ඒ එළදෙනගෙන් වෙන් කරලා වෙන තැන් වලට දානවා. එහෙම යන වෙලාවෙදි ගොඩක් වෙලාවට ඒ සතා ගොඩක් දුකින් කෑ ගහනවා. ඒ උනත් එහෙම දකිද්දිම මේ වගේ පැටව වෙන් කරනවා. මේ සෑම කර්මාන්ත ශාලාවක් තුළම පැටව හම්බෙච්ච ගාම එළදෙනගෙන් පැටියා වෙන් කරනවා. වෙන් කළා මොකද කරන්නේ? ගොඩක් වෙලාවට පිරිමි පැටවුන් මස් වලට මරලා දානවා. මොකද පිරිමි පැටවුන් වෙන් කරගන්න අමාරුයි. එළදෙන පැටව, ඒ කියන්නේ ගෑනු පැටව වෙනම තියාගෙන ආයිත් මේ විදිහට මද දීලා කිරි ගන්න ඇති කරන්න තියා ගන්නවා. ඉතින් එතන වැඩ කරන අය අපි අහුවත් මොකද කියන්නේ? ඒගොල්ලෝ කියනවා ගොඩක් වෙලාවට එළදෙන ගොඩක් දුකින් ඉන්නවා. හුඟක් කෑ ගහනවා. මේ වගේ පැටව අයින් කරන්න ගියාම. ඒ වගේම තමයි මේ අයින් කරපු පැටව අම්මා නැතුව දුකින් මැරෙන වෙලාවලුත් ගොඩක් වෙලාවට මෙන්න මෙතන පෙන්වන්න කරනවා. එහෙම මැරෙන පැටියෙක්ව. මේ වගේ ගොඩක් දුක් සාගර දේවල් අපිට දක්න ලැබෙනවා මේ කර්මාන්ත ශාලා තුළ. හැම කර්මාන්ත ශාලාවටම ඉතින් ගොඩක් වෙලාවට මේ මස් උනත් ඒකට වේල් මස් කියලා කියන්නේ ගොඩක් ජනප්‍රියයි. ගොඩක් වෙලාවට වැඩ කරන අයගෙන් මේ සත්තුන්ට කිසිම කරුණාවක් දක්වන්නේ නැහැ. මේ වගේ සත්තු ඒ කර්මාන්ත ශාලාවලින් ට්‍රාන්ස්පෝර්ට් කරන ට්‍රක්ස් වලට ඇදගෙන යනවා. ඒ වෙලාවේදී ඉලෙක්ට්‍රික් රොඩ් එකකින් මේ සත්තුන්ට ඉතා අමානුෂික විදියට පහර දෙනවා. මේ පින්තූරෙන් පෙන්වන්න කරන්නේ එකයි. ඒ වගේම ට්‍රක්ස් වලින් බිම් බස්සනකොට ගොඩක් වෙලාවට ඒ සතා ඒවට පනින්න ඕන. සමහරවිට අනුපනු කැඩලා යනවා. එහෙම පනින වෙලාවට ආරක්ෂා සාගතයේදී උන් බස්සන්නේ නැහැ.
ඉතින් මේ වගේ දුක් විඳලා තමයි මේ සතර පහර දෙන ඇති මෙතන පෙන්වුම් කරනවා. ඊළඟට අපි මෙතන පෙන්වුම් කරනවා ඒ වගේ එළදෙනුන් කර්මාන්ත ශාලා තුළ ඉන්න ඇති. කර්මාන්ත ශාලාව තුළ ඉතාම දුක්සහගත තත්ත්වයක් දක්න ලැබෙන්නේ. කොන්ක්‍රීට් පොළව උඩ තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන්ට එළියට යන්න දෙන්න එක එක තෙරපි තෙරපි එකම තැන ගොම සහ මුත්‍රා වලින් පිරිච්ච කර්මාන්ත ශාලා තුළ තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ගොඩක් වෙලාවට මේවා පිරිසිදු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ අපිරිසිදු තත්ත්වයන් යට සමහරට ඒ ඇවිදින කොට නිසල වැටෙන්න පවා පුළුවන් අහිතකර තත්ත්වෙන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙවැනි කර්මාන්ත ශාලාවල අද ඇමරිකාවේ විතරක් ඉන්නවා එළදෙනුන් මිලියන 9ක්. මේ වගේ එළදෙනුන්ගෙන් කිරි ගන්න කොහොමද? කිරි ගන්න ඉතා කුඩා ටැංක් වලට සීමිත කරපු එළදෙනුන් හිටගෙන ඉන්නේ කිරි ගන්නකට. එතකොට මේ එළදෙනුන් තනපුඩු වලට මැෂින් එකක් භාවිත කරලා තමයි කිරි ඇදලා ගන්න. මෙතනින් පෙන්නුම් කරනවා වැඩ කරන කෙනෙක් ඇවිල්ලා තනපුඩු වලට මේ මැෂින් එක හය කරන්න හැටි. දවසකට එක එළදෙනුන්ගෙන් කිරි රාත්තල් 80ක් විතර ඇදලා ගන්නවා. මේ ඉතාම අසාමාන්‍ය ප්‍රමාණයක්. මේ විදිහට කිරි හැදෙන්න ඒ එළදෙනුන්ට ගොඩක් වෙලාවට හෝමෝන් භාවිත කරනවා. පොසිලැක් කියන ඒ බොවයින් ග්‍රෝත් හෝමෝන් එක ඉන්ජෙක්ෂන් එකක් දීලා තමයි මේ විදිහ ඉශා විශාල ලෙස කිරි නිපදවන්නේ. මෙතන බෙන්නු කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් තමයි. මේ බොවයින් ග්‍රෝත් හෝමෝන් එකෙන් කිරි හැදෙනවා වගේම ඒ කිරි මොන අපිටත් බ්‍රෙස් කැන්සර් හැදෙනවා කියලා දැන් බෙන්නු කරලා තියෙනවා. ඊට අමතරව අපිට දියවැලියාව, හයි බ්ලඩ් ප්‍රෙෂර්, පිළිකා සහ ස්ට්‍රෝක් කියන ලෙඩ රෝග හැදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එළිය ජීවත් වෙනකොට ඉඳල්ලි හැසිරෙන එළදෙනක් අවුරුදු 20ක් ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට අවුරුදු 4-5ක් යනකොට මේ එළදෙනු මැරෙනවා. මොකද වින්න දුක හින්දා. ඒ වගේම ඔවුන්ට ගොඩක් ඉන්ෆෙක්ෂන්ස් හැදෙනවා කිරි ඇදලා ගන්නකොට. එතකොට ඇන්ටිබයොටික්ස් අපි දන්නවා ඇන්ටිබයොටික් වර්ග 51ක් විතර භාවිත කරනවා මේ එළදෙනුන්ට. ඒ ඇන්ටිබයොටික්ස් හින්දා අද ලෝකේ පුරා ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් ඕර්ගනිසම්ස් ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේ වගේ මැරිච්ච මල කඳවල්, ඒ සතුන්ගේ මල කඳවල් අයින් කරන්නේ මැෂින්ස් වලින්. ඒ සත්තු ඉන්න දුක හොඳටම පෙන්වන කරන මේ වගේ දේකල් දැක්කම. ඉතින් අපි දන්නවා එළදෙනු කියන්නේ ආදරය කරන්න පුළුවන් අපේ හුරත, පූසෝ, බල්ල වගේ. ඒ වගේම ශීරපායි, මොලේ තියෙන ඉතාම අහිංසක සත්තු වර්ගයක්. මේ වගේ සත්තුන්ට මේ වගේ ඉතාම දුක් දීලා ගන්න කිරි අපි බොයිලා අපිටත් වෙන්නේ මොකද්ද? අපිටත් ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා අපි කියන්නේ අපි හැමෝම හොඳ ආහාර රටාවකට පුරුදු වෙන්න ඕන. සත්තු විනිවිද ගැන අපි දැනගෙන ඉන්න හොඳයි කියලා මම හිතනවා.